සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ ITN සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින්. මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත. නවතුණු සංවර්ධනය යලි ආරම්භන බවට අගමැතිගෙන් සහතිකයක්. ව්‍යාජ සුදු වෑන් රියදුරන් දෙදෙනාගෙන් තොරතුරු රැසක්. ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තිය. එජාපේ පරාජය දැනගත් නායකයා නිසි ක්‍රියාමාර්ග නොගත්තේ ඇයි? අපේ මිනිහා පරදින්න තමයි ගියේ. පරදින බව මම දැනගෙන හිටියා. මං ඉතින් අත් දෙක බැඳන් හිටියා. ගෙවි ගිය වසරේ ඩෙංගු රෝගීන් 87000ක්. නවසීලන්තේ ගිනි කන්දක් පුපුරා 16ක් මරුට. නැවතී ඇති සංවර්ධනය යලි ආරම්භන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා. තංගල්ල වනවාස කුඩා විහාරස්ථානයේ පැවති උත්සවයකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා. තංගල්ල වනවාස කුඩා විහාරය බඳගිරි රජමහා විහාරය සහ කිරුළපන ශ්‍රී සිද්ධාර්ථාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපති පූජ්‍ය වැවහමන් දුව වාචීසර ස්වාමීන් වහන්සේගේ 93 වන ජන්මදිනය වෙනුවෙන් පිරිත් සජ්ජායනාවක් පැවැත්වුණා. විහාරාධිපති නාහිමියන්ට ආශිර්වාද පතා පැවති මෙම පිරිත් දේශනය ශ්‍රවණය කිරීමට අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද එක්ව සිටියා. කර්මාන්තපුරයක් ඒකට වෙන් කරපු ඉනම් අපි තෝරගෙන ආයෝජකයන්ට අපි ආරාධනා කරනවා දැනටමත් මේ වැඩපිළිවෙල අපි දානාපතිවරු හරහා ආපු නියෝජිතයෝ හරහා අපි කරගෙන ගියා. වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඒක ආරම්භ වීම ආරම්භ කරයි. ඉතින් වරාය විකුණලා අපි ප්‍රතිපත්ති විකිණීම නෙවෙයි මේ හම්බන්තොට වෙලා තියෙන සැලැස්මක් නැතුව අපි හදන්න වෙන් කරපු ඉඩම් වල සම්පූර්ණ මේ ඉඩම් විනාශ කරලා වෙන වෙන දේවල් වලට යොදවලා නැවත හරි ගස්සන්න ඕන. පදිංචි වෙච්ච අයටත් බෑ. පදිංචි වෙන්න සමහර ගෙවල් හදලා තියෙන වනජීවීට අයිති ඉඩම් වල සමහර ඒවා හදලා තියෙන වෙනත් අයට අයිති ඉඩම් වල අවිධිමත් ලෙස කරපු වැඩපිළිවෙල අපි නැවත සකස් කරන්න ඕන හරියට කරලා. මේ අතර තංගල්ල වගේගොඩ රන්කොත්මලු රජමහා විහාරය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ ව්‍යාපෘතියට අග්‍රාමාත්‍යවරයා අතින් අත්සන් තැබීමද අද සිදු වුණා. රන්කොත්මලු රජමහා විහාරය පූජා භූමියක් ලෙස මේ අනුව සංවර්ධනය කෙරෙනු ඇති. ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘතියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අත්සන් තැබුවේ තංගල්ල කාල්ටන් නිවසේදී. ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ. මාරාන්තික ඩෙංගු රෝගය පිළිබඳ නොදන්නා කෙනෙක් අද සමාජයේ දක්නට නැහැ. එහෙත් ඩෙංගු රෝගය මර්ධනය කිරීමට අපට තවමත් හැකියාවක් නොලැබී තිබීම කනගාටුවට කරුණක්. ගත වූ වසරක කාලය තුල පමණක් පුද්ගලින් 87364 දෙනෙකු මෙම රෝගයට ගොදුරු වී තිබෙනවා. මදුරුවේ මාර්ගයෙන් බෝවන වෛරස් ආසාදන තත්ත්වයක් මෙහි තියෙන විශේෂත්වය තමයි මෙම රෝගයේ සංකූලතා ඇතිවීමේ හැකියාවක් තියෙනවා වෙනත් වෛරස් රෝගවලට වැඩිය විශේෂයක් තමයි ඒක එම සංකූලතා අතරින් විශේෂයෙන්ම අපි කියනවා ලීකින් තත්ත්වය එහෙමත් නැත්නම් අපි කියනවා රක්තපාත තත්ත්වය කියලා එම තත්ත්වයට පත්වන රෝගීනුත් අපි දක්නට ලැබෙනවා විශේෂයෙන් ඩෙංගු රෝගය කෙනෙකුට වැළඳුනා කියලා අපි දැනගන්න රෝග ලක්ෂණ තමයි කිසියම් පුද්ගලයෙකුට තද වුණත් ඇඟපතේ වේදනාවක් මාංශ පේශින් වල වේදනාවක් හන්දිවල වේදනාවක් සහ ඇසට පිටිපසින් එන වේදනාවක් ආවොත් හැමතිස්සෙම මේ ඩෙංගු රෝගයද කියලා සැක කරන්න ඕන. ඒ අරුණහම සමහර අවස්ථාවලදී හමේ යම් කිසි රෑෂ් එකක් එහෙම නැත්නම් රතු පාට බිබිලි වෙන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. කලාතුරකින් කෙනෙකුගේ විදුරු මස්සලේ ඕ මුත්‍රා සමග ඕ සෙම්සප සමග ලේගලා යමක් ඇති වෙන්න පුළුවන් ඩෙංගු රෝගය වර්ධන මුල් අවස්ථාවේදී පවා සුලභවින් පෙළෙන කට්ටියට කියන්නේ මහත කට්ටියට ඩෙංගු රෝගය වැළඳුනහම ඒ අයට කෙට්ටු කට්ටියට වඩා සංකූලතාවලට යන්නේ ප්‍රවණතාවයක් තිබෙනවා ඒ වගේම ගර්භණී මාතාවකට ඩෙංගු රෝගය හැදුනොත්
යම්මාකාරයක අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්න පුළුවන් සමහරලාට ඒක ජීවිත තර්ජනයක් වුණත් ඇති කරන්න පුළුවන් කුඩා දරුවන්ට වැඩිහිටි පුද්ගලයින්ට සහ විශේෂිත අත්මාවී සහ වකුගඩුවේ රෝගවලින් පෙළෙන උදවියට මේ රෝගය වැළඳුනයින් පස්සේ ඊට අහිතකර විදියට බලපාන්න පුළුවන් ගත වූ වසර තුල ඩෙංගු රෝගීන් බහුලව වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් මධ්‍යම දකුණ සහ උතුර යන පළාත්වල පිළිවෙලින් ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 10940ක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 13718ක්ද මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7698ක්ද වාර්තා වී තිබෙනවා ගාල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් ගණන 6497ක් යාපනී දිස්ත්‍රික්කයෙන් එසේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 6267ක් බවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. ඒ අනුව මෙම වසරේදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 87364ක් වන අතර පුද්ගලයන් 90 දෙනෙකු ඩෙංගු මාරයාට බිලි වී තිබෙනවා. කෙසේ වුවද 2018 වසර තුල වාර්තා වූයේ ඩෙංගු රෝගීන් 4000කට ආසන්න සංඛ්‍යාවක් වූ අතර මෙම වසර තුල අසාමාන්‍ය ලෙස ඩෙංගු රෝගයේ හිස ඔසවා ඇති බව පැහැදිලිව දක්නට ලැබෙනවා. වොල්බකියා නැමැති බැක්ටීරියා විශේෂයක් මගින් ඩෙංගු මදුරුවා විනාශ කළ හැකි බවට ඕස්ට්‍රේලියාවේදී සිදු කළ පරීක්ෂණවලදී තහවුරු වුණා. එම අත්හදා බැලීම් සාර්ථක වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුලද ඩෙංගු මදුරුවා ස්වාභාවිකවම විනාශ කිරීමට බැක්ටීරියා විශේෂය ව්‍යාප්ත කිරීම මේවන විට ආරම්භ කර තිබෙනවා. වොල්බකියා ක්‍රමවේදයේදී දැන්ට ඉන්දුනීසියාව, වියට්නාමය, බ්‍රසීලය ඇතුළු ලෝකේ පුරා රටවල් රැසක මේ ක්‍රමවේදී පටන් අරන් තියෙනවා. සාර්ථක වෙමින් තියෙනවා. ලංකාවට අපි මේක හඳුන්වා දෙනවා. කෙසේ වුවද ඩෙංගු මදුරුවා බෝ වීමට වැඩි වශයෙන් තුඩු දෙන්නේ මිනිස් ක්‍රියාකාරකම් බව පැහැදිලිව සනාථ වී තිබෙනවා. යම කිව්වට වැඩන්නේ නැහැ. දවස් හතරම වතුනේ දවස් හතරම කීටෝ. අද ඒ කියන්නේ වැක්සින් විතරයි නේද? ඒ වගේ තමයි. මේ ස්ලැබ් එකේ වතුර නැත්තේ ඇයි? අපි දැන් පරීක්ෂා කරලා බලමු. මේ බ්‍රිජ් එක කාලෙකින් මට පේන විදිහට නම් මේගොල්ලෝ මේ වතුර අස්තිරීමක් කරලා නැහැ. මම මේ බලන්න. අප අපේම මරණ වරෙන්තුව ලියා ගන්නවාද එසේ නොමැතිනම් එය ඩෙංගු මදුරුවාට යොමු කරන්නේද යන්න තීරණය කළ යුත්තේ අප විසින්මයි මුළු සමාජයේම ඩෙංගු මාරයාට එරෙහි සටන අද සිටම ආරම්භ කළ යුතුයි එය අපේ යුතුයකමක් මෙන්ම වගකීමක් වන අතර එය පැහැර හැරීමේ විපාකයේ දත් විඳීමට සිදුවන්නේ අපටම බව අමතක නොකළ යුතුයි ඩෙංගු කියන්නේ අපි සාමූහිකව තුරන් කළ යුතු වසංගතයක්. චිත්‍රාදීන වගේම අපේ තරුණ පරපුර එකතු වුණොත් මේ මුළු රටෙන්ම ඩෙංගු තුරන් කරන්න අපිට පුළුවන්. හැමෝටම බැන බැන විවේචනය කර කර ඉන්නවට වඩා Tamange අවට ඩෙංගු තියෙනවද කියලා අවදියෙන් හිටියොත් මේ ඩෙංගු මාරයා පරාජය කරන්න අපිට හැකියාවක් තියෙනවා. එකතු වෙමු. මව්බිමෙන් ඩෙංගු තුරන් කරමු. සුදුවෙන් රියදුරන් ලෙස මාධ්‍ය හමුවේ පෙනී සිටමින් විවිධ ප්‍රකාශ සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ අමාත්‍යාංශයක රියදුරෙකු ලෙස කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. රහස් පොලිස් බහරේ පසුවන මෙම දෙදෙනා මෙවන විටත් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ඇති බවයි පැවසෙන්නේ. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සමග මාධ්‍ය හමුවකට එක් වූ සුදුවෑන් රියදුරු සහ සුදුවෑන් වලින් පැහැරගත් අවස්ථාවේදී දිවි ගලවාගත් බව කියන පුද්ගලයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා අත්අඩංගුවට ගත්තා. ඒ මහර ප්‍රදේශයේ යවන්හලක රැඳී සිටියදී පසුගිය කාලයේ සුදුවෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන යාමේ අවස්ථාවලදී එම වෑන් රථවල රියදුරු ලෙස තමා කටයුතු කළ බවයි ඇන්තනී ප්‍රනාන්දු නැමැති මෙම පුද්ගලයා පසුගිය නොවැම්බර් 10 වනදා පැවති මාධ්‍ය හමුවේදී කියා සිටියේ. තමුන්නාසර දන්නවනේ රාජපක්ෂ යුගයේ සුදුවෑන් එකෙන් ගිහිල්ලා ලංකාවේ දෙන්නෙක් බේරුණා. මාධ්‍ය වේදින්ව උස්සගෙන ගිය පොහොද්දල ජයන්තව උස්සගෙන ගිය සුදුවෑන් එක. ඒ සුදුවෑන් එක අයිතිකරු තමා සහ රියදුරු තමයි මේ මගේ දකුණු පසින් ඉන්නේ. ප්‍රශ්නයෙන් කරනකොට ඉති විවිධ වද හිංසා කරන්න සිද්ධ වෙනවා. නියපොතු ගලවන්න එනවා. දත් ගලවන්න එනවා. ගොඩිය කාටවත් අහු වෙන්නත් බෑනේ. මොණ්ඩාගල ප්‍රදේශයේ තියෙන කිඹුල්ලු ග්‍රහණය වෙච්ච වැව. ওই වැවට තමයි ගිහිල්ලා දාන්නේ. ඒ ගෙනියන්න කලින් බොඩි එක සම්පූර්ණ මෙතන ඉඳන් මෙතෙන්ට පළනවා. පළන ශරීරයේ තියෙන සියලුම දේවල් ඉවත් කරනවා. සුදුවෑන් එකේ හිටන් දෙයල මා උස්සයි ඇයි දන්නෙත් නෑ. මේ ස්ථානයේ තමයි වදකාගාරේ පවත්වාගෙන ගිහින්. මේ ස්ථානයේ තමයි 2007 8 9 සුදුවෑන් සංස්කෘතිය ඒ ප්‍රදේශයේ කරගෙන ගියේ.
රඳවා තිබ්බේ කොහොමද හැමදේම මට කියන්න පුළුවන් මම ජීවත් වෙලා හිටියොත් මම මේවට මැදිහත් වෙලා සම්පූර්ණ සහයෝගය දෙනවා මේ අපරාධකරුවෝ ඒගොල්ලන්ට දඬුවම් කරන්න සුදුවැන් වලින් පැහැරගත් අවස්ථාවේ දිවි ගලවාගත් බව කියන අතුල සංජීව මදනායක නමැත්තාද එහිදී ආందోලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කළා සුදුවැන්ෙන් ඇවිල්ලා දෙන්නේ කාවා මම කෝච්චි ස්ටේෂනේ ටිකට් එක දීලා ඉස්සරහට එනකොට දෙන්න දෙපැත්තට වුණා මට යන්න දීලා ඇවිදගෙන යන වේගයෙන් මාව අරන් ගිහිල්ලා වාහනයක් ඇතුළේ දැම්මා දාලා මාව මෙහෙම දෙකට නැංගුවා වාහනේ ඇදුනා කෝල්ස් ගත්තා සර් අපි බඩු කැලේ ඉස්සුව කියලා රෑමට කතා කරා කතා කරලා කිව්වා උඹව අපි ගත්තේ මරන්න කිව්වා උඹ දන්නවනේ කවුද මරන්න කිව්වේ කියලා මං කෝ මන් දන්නව මොකටද හේතුව මන් දන්නව ප්‍රභාකරන්ට ආපු රත්තරන් මෙම බරපතල ප්‍රකාශ සම්බන්ධයෙන් අවධානය යොමු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක කළා. ඒ අනුව තහවුරු කරගත් තොරතුරු මත කරුණු අධිකරණයට වාර්තා කිරීමටයි එම දෙපාර්තමේන්තුව කටයුතු කළේ. ඉන් අනතුරුව මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබුවා. සහකාර පොලිස් අධිකාරීවරයෙකුගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත සැකකරුවන් දෙදෙනා පැය 72ක් තම බහරේ රඳවාගෙන ප්‍රකාශ ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගත්තා. මෙහිදී මෙම සැකකරුවන් දෙදෙනා වැදගත් තොරතුරු රැසක් හෙළි කර ඇති බවයි රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ. එමෙන්ම එක් සැකකරුවෙකු පසුගිය රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ අමාත්‍යංශයක රියදුරෙකු ලෙස කටයුතු කර ඇති බවටද තොරතුරු වාර්තා වී තිබෙනවා. සැකකරුවන් දෙදෙනා හෙට දිනේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් මෙලෙස අදහස් පළ කළා. රාජිත ගේ ප්‍රකාශනය ඉතරම් බරපතල විදිහට අරගත්තේ නැති වුණත් ඒකෙන් හා බරපතල චෝදනාවක් රජයට එල්ල කරනවා. ඉතින් ඒ දෙන්න අත්තරන්කට ගත්තට පස්සේ මේකේ හුඟක් සත්‍ය දේවල් එළිවේ. ඉතා පැහැදිලිව තේරුණා රාජිත ඒ අරගෙන ආපු අයත් කතා කරපු අයත් බොරු රැවුල් දාගෙන මූණු හංගවගෙන එහෙම කරපු එක මහාම මහ බොරුවක් කියලා තාම හොඳින් පැහැදිලි වුණා. ඒ නිසා මේ දෙන්නගෙන් මේ කාරණය හෙළිදරව් කරගන්න ඉතාම පාස්සේ. තංගර කිමුලට කන්න දීපෝ ඩ්‍රයිවර්ලා දෙන්න ඇරස් කරලා තියෙන නළුව දෙන්න ඇරස් කරාට මදි අධ්‍යක්ෂකත් ගන්න ඕනේ හොඳ හොඳ සෙල්ලම් එළියට ජාමිට කිව්වා වගේ තව තව හොඳ වැඩ ටිකක් ඉස්සරහට වෙයි හම්බන්තොට ජාතික ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහායක මධ්‍යස්ථානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් වුණා හම්බන්තොට නගර සභාවට අයත් කොම්පෝස්ට් අංගණයේ පිහිටි ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය ජනාධිපතිතුමා නිරීක්ෂණය කළා. දිනකට ඝන අපද්‍රව්‍ය ටොන් 50ක් කොම්පෝස්ට් බවට පත් කළ හැකි මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ජයිකා ආධාර යටතේ. හම්බන්තොට නගරයේ කැලිකසල ගැටලුවට විසඳුම් ලබා දීම අරමුණු කර ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවුණා. එහි කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නේ ඉදිකිරීම් කඩිනම් කර මසක් ඇතුළත මෙහි මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි. දකුණු පළාත් කාල්ටන් පෙරපාසල් හි වාර්ෂික විවිධ ප්‍රසංගය හම්බන්තොටදී පැවැත්වුණා. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රසංගය පැවැත්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ද මීට එක්ව සිටියා. දරුදරියන්ගේ විශේෂාංග රැසකින් ප්‍රසංගය වර්ණවත් වූ අතර ශිරන්තු රාජපක්ෂ මහත්මියගේ මූලිකත්වයෙන් සංවිධාන කර තිබූ ඊට දෙමව්පියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියා. ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්ගෙන එන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. මල්වතු මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අමාත්‍ය මහින්ද අමරවීර මහතා දළදා මාලිගයේ වෙත පැමිණ දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මල්වතු මහවිහාරයේ වෙත පැමිණි අමාත්‍යවරයා එම පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල සාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගැනීමටයි කටයුතු කළේ. අනතුරුව මෙනික්හින්න හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් මූල මහවිහාරයේ වෙත පැමිණි අමාත්‍යවරයා රාමඤ්ඤ නිකායේ මහානායක අතිපූජ්‍ය නාපාන පේමසිරි සාමින් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
ජනාධිපතිතුමත් අග්‍රාමාත්‍යතුමත් ලොකු විශ්වාසකින් තමයි මට මේ අවස්ථාව ලබා දීලා තිබෙන්නේ. මේ අමාත්‍යංශ තුල සිදු වුණු ආයතන තුල සිදු වුණු සියලු වංචා දූෂණ පිළිබඳව අපි හෙළිදරව් කරන වගේම සොයා ගන්න ඒ වගේම ඒවට සම්බන්ධ යම් කෙනෙක් ඉන්නවා නම් ඒවට දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙළත් අපි ස්ථිර වශයෙන්ම ක්‍රියාත්මක කරනවා. 19ක් ආයතන තියෙනවා මේ අමාත්‍යංශයේ ආයතන වලින් වැඩි ප්‍රමාණයක් පාඩුවට යන්නේ. ඒ ආයතන සියල්ලම ලාභදායි මට්ටමට පවත්වාගෙන යාම සඳහා දැනටමත් අවශ්‍ය සැලසුම් අපි සකස් කරලා තියෙන්නේ අනිවාර්යයෙන් මේක ඉෂ්ට කරනවා. අපි අනිවාර්යයෙන්ම ප්‍රවාහනයේ ජාතික ප්‍රතිපත්තියක් හදනවා. අනිවාර්යයෙන්ම අපේ ප්‍රවාහන ජාතික ප්‍රතිපත්තියට අපි ත්‍රිරෝද රතත් අයත් වෙනවා. ඒ වර්ධනය කර ගැනීමේ වැඩපිළිවෙලකට යනවා. නේද? දැන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙන ත්‍රිරෝද රතත් හඳුන්වලා දීලා තිබෙනවා. ඒ වගේම අපි ත්‍රිරෝද රත හිමියන්ට සහ එයට උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. වෙනත් වාහනවලට යන්නත් අපි ඉදිරියේදී උදව් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ රජයන් මාරුවන විට ව්‍යාපෘති මාරුවන ක්‍රමවේදය අවසන් කිරීමට නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවන බවයි. ගොඩක් වෙලාවට මේ ව්‍යාපෘති වලට එන ප්‍රශ්නේ තමයි මාරු සිද්ධ වෙච්චාම ව්‍යාපෘතියත් මාරු කරන්න. රාජ්‍ය අමාත්‍යවරයාට සහතිකයක් දෙනවා. අපි මේ ව්‍යාපෘතිය කිසි දෙයක් මාරු කරන්න අපි උනන්දු වෙන්නේ නැහැ. ඒ ව්‍යාපෘතිය වේගෙන් ඉදිරියට යෑමට සහාය දෙනවා මිසක් අපි සිදුනා ඒ ව්‍යාපෘති පස්සට අදින වෙනස්කම් කරන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ කියන කාරණේ බොහොම පැහැදිලිව මතක් කරන්න අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ගමින් ගමට ගොස් එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පවසනවා. සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එජාප ප්‍රතිසංවිධාන කමිටුව පිළිබඳවද ඒ මහතා අදහස් පළ කළා. අපි රටවටා යනවා. අපි බලවන්ල ටික පිහිටවනවා. අපි පාක්ෂිකයෝ කනගාටුවට පත් වෙලා ඉන්නවා නම් පාක්ෂිකයෝ පොඩ්ඩක් හරි පස්සට ගිහිල්ලා ඉන්න අපි ඒගොල්ලන්ට ඉස්සරහට යන්න ශක්තියක් වෙනවා. පක්ෂයේ යාන්ත්‍රණය ඉස්සරහට අරගෙන ගිහිල්ලා පක්ෂයේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට හිටපු ඇමතිවරු හැටියට නායකතුමා ඇතුළු මේ සියලු දෙනා අපි පෙනී සිටින්නේ ඒ සඳහා. ඒ නිසා අවශ්‍ය දේවල් අවශ්‍ය ප්‍රතිසංස්කරණ පක්ෂයේ තුල හෝ වේවා ඉන් පිටත හෝ තුල වේවා අවශ්‍ය දේවල් අපි ඉදිරියේදී කරනවා. චන්ද් මැතිවර්ණයකින් මැතිවර්ණ පරාජයට පත් වුණාට පස්සේ ඊළඟ මැතිවර්ණයට මුහුණ දෙන්නේ කොහොමද කියන ඒ සාකච්ඡාව සිදුවෙමින් පවතිනවා. සයදනාගේ කමිටුවෙන් කමිටු සමාජිකයෝ කිහිප දෙනෙක් අපි දැක්ක මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඒක ඉල්ලා අස්සෙනවා කියලා කිව්වා. ඒක ඉතාමත් කනගාටුවට කරනවා. පළවෙනි සාකච්ඡාව මේ අපි කියන්නේ ඉලා අපි මමත් වජිර අභිවර්ධන මැතිතුමත් ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමත් අපි මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරා. ඒ මාධ්‍ය නිවේදනයේ පැහැදිලිව තියෙන්නේ අවශ්‍යතාවයේ තියෙන්නේ සියලු දෙනාම එකතු කරගෙන සාමූහිකව ඉදිරියට යන වැඩපිළිවෙල හදන්න කොහොමද මහමැතිවරණයට මුහුණ දෙන්නේ කියන එක. ඒක සඳහා අපි පෙනී සිටිනවා. මේ අතර ඊයේ පැවති එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමට එක් වෙමින් පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතා පරාජයට පත්වන බව දැන සිටි බවයි. මේ ජනාධිපතිවරණයේදී සමීක්ෂණ හතරක් කරලා තිබුණා. ඒ අන්තිම සමීක්ෂණය හැම සමීක්ෂණේම අපි අපේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතුමා හිටිය පස්සේ ඉදිරියෙන් හිටියා ගෝඨාභය රාජපක්ෂ. අත්වෙනි සමීක්ෂණය මම දැක්කා. ඒකෙත් ඉදිරියෙන් හිටියේ විශාල පරතරයක් තිබුණා. ඒ නිසා මම මෙහාට පැමිණියදී වජිර අභිවර්ධන මන්තුමාට කිව්වා ටිකක් ප්‍රවේශම් වෙන්න ගාල්ල ගැන අඩු ගානේ මේ දවස් දෙකේ තවත් අවධානය යොමු කරන්න කියලා. නැත්නම් කතරගම වෙනකන් කිසිම ආසනයක් නැහැ. අපි කොළඹින් පිට උනේ අම්පාර වෙනකන් කිසිම ආසනයක් නැහැ. ඒ නිසා එතනදී එතුමා ඇත්ත වශයෙන් මේ සමීක්ෂණ ගැන ටිකක් අන්තිමක මම කිව්වේ නිසා එතුමා ඒ ගැන ක්‍රියා කරා. ඒත් හැමතැනම ඒව සිදුුනේ නැහැ. රාජපක්ෂ මහත්තයාද රාජපති වුණා. මගෝ වහාම මැතිවරණයක් පැවැත්ති. හොඳට හිතලා කිව්වේ. වහාම කිව්වේ මම වටවලට නෙමෙයි. පක්ෂ නායකයා කිව්වා මම අස්වැන්නේ නැහැ කියලා. මොකෝ අනුගුරු ස්ථාවරු දානමිට සංශෝධනය ආනුගත. අපේ අය කෑගැවෙන්නේ නැත්තම් තාවන් රනිල් වික්‍රමසිංහ අදබෙද මාර්තු මාසේ ඡන්දතිය ඉවරුණා. දානමිණි සංශෝධනය ලියලා තියෙන හැමයි අපි දේශපාලනේ ලද බොළඳ බාලාංශපන්ති කට්ටිය කියනවා අගමැතිවට අස් වෙන්නේ කියලා. එහෙනම් මේ මාස තුන බාරගාර ආණ්ඩුව හැදුවනම් කොහොමද ඡන්දතිය යන්න වෙන්නේ මාර්තු මාසේ. එහෙනම් සංස්ථා දෙපාර්තමේන්තු ආයතන වලින් 5000ක විතර විව්‍යය අපි අපි දින 52 නොදීපු අරලිය ගහමන්දිරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා UMP කාර්යකේ බෝඩ ගම නැත්තම් ජීවිතේ දෙන්නේ සමහර කරුණක් කියන්නේ පක්ෂයට අයිති කර ගන්න. හැබැයි මට අයිති කර කරුණු පාවිච්චි කරොත් මට සිද්ධ වෙන කොටක් දේවල් කියන්නේ. මේ අතර ජාතික මහජන සභාවද අද මාධ්‍ය හමුවක් ඇඳවා මේ පිළිබඳ අදහස් පළ කළා.
රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ තොරතුරු දැනගෙන සමීක්ෂණ වාර්තාවකින් මේ විදිහට තොරතුරු ලැබුණා නම් පක්ෂේ නායකයා විදිහට ගත්ත ක්‍රියාමාර්ගය මොකද්ද? දිනපු තැනකට ගිහිල්ලා කියනවා ඉඳගෙන අපේ මිනිහා පරදින්න තමයි ගියේ. පරදින බව මම දැනගෙන හිටියා. මං ඉතින් අත් දෙක බැඳන් හිටියා. ඒකන ඔය කියන්නේ. දෙක එයා කරලා තියෙන ලොකුම දේ මොකද්ද දන්නවද? ගාල්ල වජිරබේ වර්ධන මහත්තයාට කිව්වලු ගිහිල්ලා ගාල්ල පොඩ්ඩක් බලන්න කියලා. එතකොට ඒ ගෝලයා කරලා තියෙන්නේ දිස්ත්‍රික්කයක් පරද්දලා ආසනයක් පරද්දගෙන ගාල්ල නගරේ විතරක් දිනවල. මේ මොන විහිළු කතාද? රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉපදෙන්නත් කලින් ඉඳලා තමයි ගාල්ල නගරය එක්සත් ජාතික පක්ෂය දිනන්නේ. මේ වගේ විහිළු විගඩන් කියන නායකයෙකුටද මේ මහමැතිවරණයේ නායකත්වය දෙන්න පුළුවන් වෙන්නේ? පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතාගේ සහ ඔහුගේ රියදුරාගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයේ පසුගියදා තහනම් කළා. ඒ 2016 වසරේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් මේ පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විශේෂ මාධ්‍ය හමුවක් පාර්ලිමේන්තු මන්ත්‍රී පාට්ලි චම්පික රණවක මහතා ඊයේ කැඳවා තිබුණා. මෙතන තියෙන සරල රිය අනතුරක්. ඒ රිය අනතුරු දසදහස් ගණක් මේ රටේ සිද්ධ වෙනවා. විශේෂයෙන් මේ අධිවේගී අතුරුපැදි පිළිබඳව මේ රටේ පිළිවෙතක් නොමැති වීම නිසා විශාල දරුව පිරිසක් මේවට ගොදුරු වුණා. අපි ඒ දරුවන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ගියේ නැහැ. එම රියානතුර සුළු රියානතුරක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතා ප්‍රකාශ කළත් අනතුරට ලක් වූ තරුණයා මේ මොහොතේද සිටින්නේ පූර්ණ ආබාධිත තත්වයෙන්. නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතාද මාධ්‍ය හමුවක් පවත්වමින් මේ පිළිබඳ කරුණු හෙළි කළා. පාටලි චම්පික අමාත්‍යවරයාට මේක සුළු රියානතුරක් වෙන්න පුළුවන්. නමුත් සංදීප් ගුණවර්ධන ඒ පුතරුවන්ට ගුණවර්ධන පවුලට මේක නිකම්ම නිකං එක රියානතුරක් නෙමෙයි. ඉතමත් සරල කොට මේ රියානතුර දක්වන්න උත්සාහ කිරීම අපි ඉතමත් දැඩි ලෙසේ හෙළා क्रियात्मक साक्षी කරුට අදාළව ඒ අසදුටු සාක්ෂි සම්බන්ධයෙන් මුලින්ම පොලිස්පති සහන මැදිරියට ඔවුන් මගේ සේවාදායකයන් හැටියට තමයි ගමන් කරේ. ඒ අවස්ථාවේ ඔවුන් අපට පැවසුවා පාටලි චම්පක අමාත්‍යවරයා තමයි ඒ රියානතුර සිද්ධ කරලිය කියන කාරණේ ඉතාමත් පැහැදිලිව ඔහු ප්‍රකාශ කර සිටියා. පාලේ චම්පික මහතා වාහනේ දැම්මා. යනකොට යාළුවා වාහනේ වැදුන පිටිපස්සේ. එයා වාහනේ පාර මැද නවත්තලා. යාළුවා බලද්දි නැගිටියේ නැහැ. ඊට පස්සේ මේ එතන හිටපු වාහනයක් අරගෙන මේ යාළුවා ගෙනිච්චා. එහෙම කියනකොට මේ එයා වාහනේ යන්න පටන් ගත්තා. පිටින බයිකෙන් ගියේ. කෑ ගහලා නවත්ත ගත්ත වාහනේ. මම බයිකෙන් පැනලා මම ඩ්‍රයිවර් සීට් එකේ නෙවෙයි එහා පැත්තේ දොර ඇරියේ. දොර ඇරලා ඉවරලා කිව්වා මට ගහන්න එපා. මම පාටලි චම්පික. මගේ වැරද්ද. මම පිළිගන්නවා. මම බොරැල්ල පොලිසියට කොල් වෙන්න අපිත් එක්ක යන්න. එහෙම කො. ජීවිතේ මොනවා කරද්ද නැහැ මම විතර ඇහෙන්දුරු සාක්ෂි. जयसुंदर महत्या पोलिस्पति करे मम ने व्यस्तादायक स्वभाव मम मेघन කටානායක තුමාට පැමිණිලි කරන්න ඔබ මෙහෙම කියනවා කියලා මමයි පත් කළේ කියලා නෑ පූජිත් දයසුන්දර මෙතන ප්‍රශ්නයක් නැහැ මේ සිද්ධි සම්බන්ධ විමර්ශනය පූජිත් දයසුන්දර මේක විමර්ශනය කරේ අද උතරම් කලබල වෙන්න දෙයක් නැහැ පාටලි චම්පික හිටපු අමාත්‍යවරයා විශේෂයෙන් මම දැක්ක මාධ්‍යවේදී නගපු ප්‍රශ්නෙට මොනතරම් සරපරුස ලෙස ඔවුන් හැසිරුණාද කියන කාරණේ ඉතින් මේගොල්ලෝ මේ බලය නැතුව තමයි මේ විදිහට මාධ්‍ය වලට බලපෑම් කරන්නේ මෙම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලි චම්පික රණවක මහතාගෙන් ප්‍රශ්න අසන මාධ්‍යවේදියා වීඩියෝගත කිරීමට ඔහුගේ මාධ්‍ය ලේකම් මහරගම එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී දනුෂ්ක රාමනායක මහතා කටයුතු කළේ මෙලෙසින්. මේ අතර රාවණාබලයේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්දාතිස්ස ස්වාමීන් වහන්සේද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි කියනවා කරුණාකරලා මේ නීතිය ක්‍රම නැත්තන්ට
ඒ වෙනකොට බොරැල්ල පොලිසියේ OIC මහත්මයා මේ සම්බන්ධව කටයුතු කළ නිලධාරී සියල්ල නැවත ගෙනහල්ලා ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්න ඕන හේතුව තමයි ඔවුන් මේ සියල්ල දන්නවා රටේ කිසිඳු බිම් අඟලක් වෙනත් රටකට හෝ රාජධානියකට අයත් වීමට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා. වියනුගඩ නයිවල ප්‍රදේශයේ පැවති පිරිපුන් දේශයක් වෙනුවෙන් සියනෑ කතිකාවේ පළමු සංවත්සරයේට සහභාගී වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව කියා සිටියා. ත්‍රස්තවාදී අවසන් කරන්න වසර 30ක යුද්ධයක් කරා මම කතා කරන්නේ සටන ගැන නෙවෙයි. අපේ රටේ මිනිස්සු සාමයෙන් සතුටින් ජීවත් වෙනවා දකින්න එයාගේ දරු පරපුරේ අනාගතය ගැන වැඩ කරනවා දකින්න ගෙදර ගිහිල්ලා විශ්‍රාම සුවෙන් උණු වතුර ටිකක් නාලා කකුල් දෙක උඩ තියාගෙන ජීවත් වෙන්න තමයි මමත් ගෙදර ගියේ. නමුත් අපි අපේ මුළු තරුණ කාලයම වැය කළා බේරගත්ත අපේ මව්බිම ප්‍රභාකරන් තුවක්කුවෙන් උණ්ඩයෙන් ගන්න බැරි වෙච්ච දේ අපි තමුන්නාන්සලාට සහ තමුන්නාන්සලාගේ දූ දරුවන්ට අරන් දීපු මේ නිදහස් රට බන්දේසියක තියලා කෑලි කෑලි වලට කපලා ප්‍රභාකරන්ගේ අනුගාමිකයන්ට බාර දෙන්න යනවා නම් අපිට විශ්‍රාම ගිහිල්ලා ගෙවල් වලට වෙලා ඉන්න හැකියාවක් තිබුණේ නැහැ මිත්‍රවරුනි. ඒ නිසා තමයි අපි ඉදිරියට ආවේ මේ තනතුරු වල ඉන්න තාක් කල් අපේ මව්බිමේ කොටසක් නෙමෙයි එක වැලි කැටයක් වෙන කෙනෙකුට වෙනත් රටකට රාජධානියකට අයත් වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. රාවල් පිණ්ඩෙහිදී පැවති තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 308ක් ලබා සිටියේදී සිය පළමුවෙනිම අත්හිටුවීමට තීරණය කළා. වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් තරගයේ හතරවන දිනේ ඊයේ දිනය සම්පූර්ණයෙන් අතහැර දැමීමටයි විනිසුරුවන් තීරණය කළේ. තුන්වන දිනේ වර්ෂාව සහිත අයහපත් කාලගුණ තත්ත්වෙන් තරගයට බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දු වාර 5යි පන්දු 2ක් පමණයි. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඳුල්ල වෙනුවෙන් නායක දිමුත් කරුණාරත්න සහ ඖෂධ ප්‍රනාන්දු ලකුණු 96ක සබඳතාවක් ගොඩනැගුවා. ධනංජය සිල්වා සිය 6 වන ටෙස්ට් ශතකයේ වාර්තා කරමින් නොදැවි ලකුණු 102ක් ලබා ගත්තා. පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය තරගයේ පසුවන සහ අවසන් දිනේ වන අද දිනට තරගය නතර කරන විට කඩලු 2ක් දැවි ලකුණු 252ක් ලබා සිටියා. එහිදී අබිඩ් අලි සහ බාබර් අසම් නොදැවි ශතක රැස් කිරීමට සමත් වුණා. මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී සේවයේ අත්හිට වූ චන්දික හතුරුසිංහ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට කළ පරීක්ෂණයේ වාර්තාව ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා මහතා ITM ප්‍රවෘත්තිංශයට පවසා සිටියා. හතුරුසිංහට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් පැවැත්වූ අතර ඔහු එම පරීක්ෂණයට සහභාගී වීමද ප්‍රතික්ෂේප කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාකිස්තාන තරග සංචාරයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර්පත් කරනු ලැබුවා. චන්දික හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අතර ගිවිසුම අවසන් වීමට මාස 15කට පමණ පෙර ඔහුගේ වැටුප්ද අත්හිටුවනු ලැබුවා. කෙසේ වෙතත් චන්දික හතුරුසිංහ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන අතර පවතින ගිවිසුමට අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒකපාර්ශ්වීයව ගිවිසුම අත්හිටුවන්නේ නම් රුපියල් කෝටි 10ක පමණ වන්දියක් ගෙවීමට සිදුවන බවයි පැවසෙන්නේ. මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk